සංවිධානාත්මක අපරාධ මනුෂ්‍ය ඝාතන සහ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එක්සත් තරාබි එමි රාජ්‍ය සිටයි ඔහු දිවයිනට පැමිණ තිබුණේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්. බුද්ධි තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ. ඊයේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අද දින අත්තනගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානමින් සිටි බවටයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට බාර දී තිබෙනවා. මේ අතර බොබ්මාලේ නැමැති අන්වර්ත නාමින් හැඳින්වෙන ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ බිරිඳ සහ තවත් චීවරධාරියෙකුද ඔහු සමග අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. විදේශගත වීමේ අරමුණින් ඕපාත වීරපාන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ. කළුදුර චමින්ද සාබ්‍රෝ කියලා ඔහු අත්අඩංගුවට ගන්න වීරපාන පොලිසිය වීරපාන ප්‍රදේශයේදී ඕපාත පොලිස් ස්ථානය මගින් මේ පුද්ගලයා මීට පෙර 2021 වර්ෂයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 228 ග්‍රෑම් 640 සතරක් ලංකාවට ගෙනීම සම්බන්ධව සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලෙක් මේ අවස්ථාවේදීත් මොහු භාර්යය තිබිලා රුපියල් 6 ලක්ෂයකට ආසන්න මුදලක් අත්අඩංගුවට ගත්තා. සමග අත්අඩංගුවට ගත්තා ස්වාමීන් වහන්සේ නමක් අපිට නිරීක්ෂණය වුණා. මේ මද්‍රව්‍ය ජාවාරම් කරු විසින් මේ ස්වාමීන් වහන්සේ යම්කිසි ආකාරයකට මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා හෝ ඒ මුදල් හුවමාරු කර ගැනීම සඳහා මුදල් එහා මෙහා රැගෙන යාම සඳහා උන්වහන්සේ යොදාගෙන තිබෙන බව රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.